ආයිබෝන්ගේ මියාසස් කියලා පිළිගන්න එක තුළ එන්න හැමදෙනාම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ග්‍රීක් වලින් වෙලාව අහන විදිය, ඒකම තව කෙනෙකුට වෙලාව කියන විදිය වගේ ග්‍රීක් භාවිතයේදී වැදගත් වෙන යෙදුම් කීපයක් ගැන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. නොතේරෙන ග්‍රීක් තේරෙන සිංහලෙන්. Rushan Vlogs. හොඳයි අපි එහෙනම් මුලින්ම බලමු ග්‍රීක් වලින් වෙලාව හඳුන්වන්නේ කොහොමද කියලා. ඕරා. ඕරා කියන්නේ වෙලාව. ග්‍රීක් වලින් වෙලාව කියන්න, වෙලාව අහන්න ග්‍රීක් ඉලක්කම් පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ග්‍රීක් ඉලක්කම් පිළිබඳ දැනුමක් නැත්නම් උඩට link එකෙන් ගිහිල්ලා ඒ ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. වෙලාව සම්බන්ධව කතා කරනකොට දවස බෙදෙන ආකාරය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු උදාසන. උදාසන කියන්නේ talk pro කියලා. To mesimeri. To mesimeri කියන්නේ දවල්ට. දවල්ට කියන්නේ මධ්‍යහනයට. එතකොට තෝ අපෝයක්ම. අපෝයක්ම කියන්නේ දහවල් කාලය. ඒ කියන්නේ දහවල් 12න් පස්සේ තෝ රාදි. ඒ කියන්නේ සවස් කාලය. ඒ කියන්නේ රාත්‍රිය වෙනකන් තෝ රාදි කියලා කියන්න පුළුවන්. එතකොට රාත්‍රිය. ඊනිත්ත. එතකොට මධ්‍යම රාත්‍රිය. තා මෙසානිත්ත. ඒ වගේම භාවිතා වෙන තව යෙදුම් කීපයක් තියෙනවා. කේ කියන්නේ සමග, හා වගේ තේරුමක්. පරා. පරා කියන්නේ වෙත, ට වගේ තේරුමක් එන්නේ. මිසෝ. මිසෝ කියන්නේ භාගයක්. ඒ වගේ මිසි. ඒ කියන්නේ භාගයක් තමයි. ඒ වගේම තමයි මිසෝස්. මිසෝස් කියන්නේ භාගය කියන තේරුම එන වචනයක්. තෙතාර්තෝ කාලක්. අකිරිවෝස්. අකිරිවෝස් කියන්නේ හරියටම. වෙලාව සම්බන්ධයෙන් කතා කරනකොට පැය කියලා කියන්නේ හුඟක් වටින දෙයක්. ඉතින් පැය සහ පැයක් කියලා හඳුන්වන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. ඊඕරා. ඊඕරා කියන්නේ පැයක්. ඒ වගේම වෙලාවක් කියන වගේ තේරුමක් ගන්නත් පුළුවන්. ඊඕරස් පැය. ඒ කියන්නේ කිහිපයක්. වෙලාවන් කියන වගේ තේරුමක් ගන්න පුළුවන්. ඊළඟට විනාඩි. තෝ ලෙප්තෝ. තෝ ලෙප්තෝ කියන්නේ විනාඩියක් කියන තේරුම. තා ලෙප්තා විනාඩි. ඒ කියන්නේ කිහිපයක් වගේ තේරුමක්. අපි දැන් බලමු කොහොමද කෙනෙක්ගෙන් වෙලාව අහන්නේ, ඒ වගේම කොහොමද වෙලාව ඇහුවම උත්තර දෙන්න කියලා. අපිට වෙලාව අහන්න පුළුවන් තියෝරයිනේ, වෙලාව කීයද. එතකොට මේ එක විදියක් උත්තර දෙන. ඔක්තෝ අටයි. කෙටියෙන් උත්තර දුන්නා ඔක්තෝ අටයි කියලා. මේ තව විදියක් ඊනේ ඔක්තෝ. ඒ අටයි කියන වගේ තේරුමක්. ඊඕරායිනේ ඔක්තෝ. වෙලාව අටයි. ඊනේ ඔක්තෝ ඊඕරා. වෙලාව අටයි. ඔක්තෝ අකිරිවෝස්. හරියටම අටයි. අකිරිවෝස් ඔක්තෝ. ඒ තේරුම හරියටම අටයි කියන එක. ඊනේ ඔක්තෝ අකිරිවෝස්. එය හරියටම අටයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කැමති විදිහක් තෝරගෙන වෙලාව කියන්න පුළුවන්. හැබැයි තව දෙයක් පැහැදිලි කරන්න ඕනේ. වෙලාව කියනකොට සහ අහනකොට 12, 1, 3, 4 හඳුන්වන්නේ වෙනත් විදිහකට. ඊනේ මියා අකිරිවෝස්. මෙතනදී 1 හඳුන්වන්නේ මියා කියලා. ඉතින් මෙතන තේරුම ඊනේ මියා අකිරිවෝස් කියන්නේ එය හරියටම 1යි කියන එක.
ඊනේ ත්‍රීස් අකිරිවෝස් තුන හඳුන්නේ ත්‍රීස් කියලා. ඊනේ ත්‍රීස් අකිරිවෝස් එය හරියටම තුනයි. ඊනේ තෙස්සරිස් එය හතරයි. ඊනේ දොදෙකා එය දොළහයි. ඊනේ මෙසිමේරි දොළහ වුණා. දවල් දොළහට නම් අපිට කියන්න පුළුවන් ඊනේ මෙසිමේරි කියලා. එතකොට කියන්නේ මේ දහවලක් කියලා. ඊනේ මෙසානිත්තා මේ මැදියම් රෑ. ඒ කියන්නේ රෑ දොළහ. මේ වෙලාව කීයද කියලා ඇහුවම තව උත්තර දෙන ක්‍රම කිහිපයක් එන්නේ. කි ත්‍රියන්දා 9:30. මේ තවත් ද එන්නේ මිසි 9:00. එන්නේ කි මිසි 9:00. අපි බලමු තවත් ක්‍රම කිහිපයක්. එක්සිකේ තෙතාර්තෝ 6:00. එක්සිකේ දෙකා පෙන්දේ 6:15. එෆ්තා පරා තෙතාර්තෝ 7:00. එක්සි පරා දෙකා 6:10. එක්සි පරා එක්සි 6:06. ඉතින් මේ ඕන ක්‍රමයක් ඔගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම භාවිතයේදී වැදගත් වෙන තවත් යෙදුම් කීපයක් මම ඔගොල්ලන්ට පෙන්නන්නම්. 3K 2XC top pro උදෑසන 3:16. 3K 2XC 3 නිත්තා තව විදිහකට කියන්න පුළුවන් එක රාත්‍රී 3:16 කියලා. දියෝකෙයි දෙකා එන්නේ අතෝ අපොයක්ම 10:19. එක තව විදිහකට කියන්න පුළුවන් දියෝකෙයි දෙකා එන්නේ අතෝ මෙසිමේරි 5:19. ඉතින් පහුගිය ක්‍රික් පාඩම්වල ප්ලේලිස්ට් එකක් වීඩියෝ එක අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක බලලා ඔයගොල්ලෝගේ දැනුම තවත් වැඩි කර ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න පරිස්සමෙන් එන්න.